Maven Vita, Sielu Warta, Bindamamin, Sielu Rating, Borukaramin, Lankawe Vadima Pirisak Narabana, Television Televakia, then Television Televakia. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ගැන කවි ගී ලියවුනා මදිය කියලා දැන් අපටත් හිතෙන්නට පටන් අරන්. එහෙම හිතෙන්නේ ඔහු ගැන සති අන්ත බොහෝ පුවත්පත්වල පළව තිබූ සමහර ලිපි නිසායි. අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටලද්දී ගෝඨාභය ඇතුලේ එතුමට කර කියාගන්න දෙයක් නැති වුණා. මහා පිරිසක් මන්දිරය ඇතුළට කඩාගෙන වැදුනා. එතුමා පිටවයන්ට තීරණය කළා. පිටුපස දොරකින් තමයි පලා ගියේ. ඒ අනකොටත් ගෝඨාභය ජනාධිපති ඔහුට හමුදාවට අණ දෙන්න තිබුණා. තම මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන්ට වෙඩි තියන්න කියලා. නමුත් එහෙම කළේ නැහැ. එතුමා අන්තිම මොහොතේ කිව්වේ වෙඩි තියන්න එපා මම යන්නම් කාට වෙඩිතියන්න එපා කියලයි. මේ තමයි සාරාංශය. ගෝඨාභය මොනතරම් යහපත් මිනිසෙක්ද දැන් එයාම පත් කරලා ගිය වැඩබලන ජනාධිපතිත් එක්ක සැසඳුවම නේද? අඟුලිමාලත් රහත් තුන එකේ ගෝඨාභයට හොඳ වෙන්න බැහැ කියලා තර්කයක් නම් නැහැ. ඒක ඇත්ත. නමුත් අප දන්න ගෝඨාභයගේ අතීතය නම් දරුණු කතාවලින් පිරලා තිබුණා. Who is ලසන්ත කියලා අහපු ලසන්ත වික්‍රමතුංග කියන අභීත මාධ්‍යවේදියාව නීතිවේදියාව ඔහු ආරක්ෂක ලේකම්කම දැරූ අවධිය තමයි මහදවල් වාහනේ වීදුරු කඩලා මරලා දැම්මේ. ඒ මිග්ජෙට් ගනුදෙනු කතාව හෙළි කරපු නිසා කියලයි අප නම් විශ්වාස කරන්නේ. ඔහු ආරක්ෂක ලේකම්කම දැරූ අවධිය තමයි පෝද්දල ජයන්තගේ කකුල් අඩ කොටයකින් ගහලා කඩලා දැම්මේ. අදත් ඔහු ජීවත් වෙන්නේ යකඩ ප්ලේට් දාගෙන. ඒ කාලෙම තමයි උපාලි තෙන්නකෝන්ට මුහුණ පුරවලා පහර දීලා මහමගම වැඩේ දෙන්න හදන්නේ. කීත් නොයා ගුටි කාලා අනු නවයෙන් බේරෙන්නේ. එවැනි කතා විශාල තොගයක් ලියන්න පුළුවන්. ඒ වගේම තමයි එක් නැලිගොඩට වෙච්ච දෙයක් අදත් කවුරුත් දන්නේ නැහැ. නමුත් ඉතින් අතීතයේ භයානක මතක ඉතිරි කරපු ගෝඨාභය යනකොට ගියේ වෙඩි තියන්න එපා කියලාලුනේ නේද? නමුත් අනුප්‍රාප්තිකයා ඒ කියන්නේ වැඩබලන ජනාධිපති නම් හමුදාවට බලය දුන්නනේ නේද? පැසිස්ට්වාදීන්ව පාලනය කරන්න කියලා. වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාගේ ඔය පැසිස්ට්වාදී කියන ලේබලයට පෙර අතීතයේ යාගේ මාමා ජේ.ආර්. ජයවර්ධනගේ කටේම තිබුණු වචනේ තමයි නැක්සලයිට්. නැක්සලයිට් කියලා අල්ලලා හිරේ දැම්මේ විජේ කුමාරතුංග කියන අපූරු මානව හිතවාදී මනුස්සයවයි. විජය අර දඟගෙයි දඬුවම් සිව්මැලි වැඩිනම් එල්ලාපන් අලුගෝසුවිනි කියලා කිව්වෙත් රනිල්ගේ මාමා ජේ.ආර්.ටම විය යුතුයි. එදා විජේ කුමාරතුංග විඳපු දුක චන්ද්‍රිකා නෝනගෙන් අහන්න එයාට දැන් සමහර විට මතකද දන්නේ නැහැ. මොකද දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට හැදෙන ලෙඩක් තමයි අමතක වීම. එහෙම නැත්නම් මට මතක නැති ලෙඩේ. කොහොම නමුත් වැඩබලන ජනාධිපතිටත් රටින් පැනලා ගිය ජනාධිපතිටත් දෙන්නටම එකම රෝගයක සමාන ලක්ෂණ තියෙනවා. ඒ තමයි මම කියන මමත්ව සංකල්පය. මම මගේ මමය කියන මමත්වය. හොඳ බෞද්ධින් ගාව කිසිසේත්ම තියෙන්න බෑ. විශේෂයෙන් රට පාලනය කරන පාලකින් ළඟ තිබිය යුත්තේ අප කියන පොදු සංකල්පයයි. වරක් ගෝඨාභය රාජ්‍ය නිලධාරින්ට කිව්වේ ආයේ මොන චක්‍රලේකද? මගේ වචනේ තමයි චක්‍රලේකය කියලා. එහෙම කියලා රසායනික පොහොර තහනම් කරන්න තනි තීන්දුවක් ගත්තා. අද රටම හාමතේ. එයානම් ගත්තෙම ආර්ථිකය විනාශ කරන මමත්ව තීරණ. දැන් වැඩබලන ජනාධිපතිගේ තීන්දුව ඊට හරි වෙනස්. පැසිස්ට්වාදී චෝදනාව සහ හමුදාවට සියලුම බලතල දෙන්නේ මම කියන තැන ඉඳලා. අහන්නකෝ මම කියන වචනේම කී සැරයක් පසුගිය දවසක භාවිත කළාද කියලා. මේ කෙටි කාල සීමාව තුළ මම හදිසි පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පොලිස්පතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කරලා තිබෙනවා. වැඩබලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දුව දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. මැයි මාසේ 13 වෙනිදා මම
රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. දැන් ඊයේ සමාජ මාධ්‍ය ගැනත් හොයන්න නියෝග කරලා. මේ හැම තැනම දක්නට ලැබෙන්නේ මම ලෙස ගන්න මමත්වයේ භයානක තීන්දුව තීරණ විය හැකි බව අමතක කරන්න එපා. අද ටෙලිවැකියෙන් ඒ බව අප ඔබට මතක් කරනවා. ටෙලිවැකිය අවසන් කරන්නේ රොහිත අබේගුණවර්ධනගේ රත්රන් කතාවකින්. ඔහු ඊයේ පෙරේදා කියනවා දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැහැ කියලා. හරි ජනප්‍රිය කියමනක්. සාමාන්‍යයෙන් දේශපාලනයේදී සදාකාලික හතුරුවොත් නැත සදාකාලික මිතුරොත් නැත. ඒ කියන්නේ මේ අය කාලයක් පතුරු ගසමින් සිටි රනිල්ට ඡන්දේ දෙන්න හිතාගෙන වෙන්න ඇති මෙහෙම කියන්නේ. ඒක ඉතින් රෝහිතගේ අයිතියක්නේ. ඡන්දේ දීලා ගමට එන්න එපා කියන ජාතියේ කතා නම් අපි කියන්නේ නැහැ. මොකද එයා අපේ ගමෙත් නෙමෙයි. අනික අපේ ගමේ අයට උනත් ඉතින් කැමති කෙනෙකුට ඡන්දේ දීලා එන්න බැරියයි. හැබැයි ඔය ජනප්‍රිය කතාව, ඒ කියන්නේ දේශපාලනයේදී සදාකාලික හතුරොත් නැහැ මිතුරොත් නැහැ කියන මේ කතාව රටේ ජනතාවට හරි වැදගත් කියලා අප විශ්වාස කරන්නේ. දැක්ක නේද? එයාලා ගහගන්නේ මරාගන්නේ බොරුවට කියලා. ඒ නිසා ගමේදී මේ දේශපාලනඥයින් වෙනුවෙන් අල්ලපු ගෙදර කෙනාට වෙඩි තියන්න කපන්න කොටන්න යන්න එපා. මොකද මේ දේශපාලනඥයින් එයාලා හැමෝම හොඳ මිත්‍රයින්. සදාකාලික හතුරෝ නෙවෙයි. පටස් ගාලා යාළු වෙනවා. හොඳේ. හැබැයි අද ටෙලිවැකිය මේ කතාවට ප්‍රථම වතාවට ඌන පූර්ණයක් එකතු කරනවා. අප විශ්වාස කරනවා සොක්‍රටිස්ලා ඇරිස්ටෝටල්ලා මං හිතන්නේ යමනාප වෙනකක් නැහැ මේ ඌනපූර්ණය එකතු කළාය කියලා. ඒ තමයි දේශපාලනයේදී සදාකාලික හොරුන්ද නෑ කියලා. වරහන් ඇතුලේ දාගන්න අපේ රටේදී කියලා. හොඳේ. ආයෙ අහගන්නකෝ. දේශපාලනයේදී සදාකාලික හොරුන්ද නෑ කියලා. මේ බලන්නකෝ එදා මහින්ද රනිල්ට හොරා කියපු හැටි, රනිල් මහින්දට හොරා කියපු හැටි. අනිල් වික්‍රමසිංහ රටේ ජනතාව වැට්ටුවා. එතුමා ඊට ඉස්සෙල්ල දවසේ නැටුවා. නැවි නැවි නතරෝ. නතරලා පෙන්නුවා. ඒක ඉතාම ලස්සන වැඩක්. හේතුව මොකද්ද? ඒ නැටුවේ නිකන් අපි ඒ නැටුම ගැන කතා කරා. මොකද හොරකම එළියට ආවා. මහා බැංකුව හොරකම යට ගහලා දැන් අපි කතා කරන්නේ අරයාගේ නටන එක ගැන. දැන් යාළ හොඳ යාළුවෝ. ඒ කියන්නේ දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතිව වගේම ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සදාකාලික හොරුනුත් නැහැ කියලා නේද මේ කියන්නේ. බලාගෙන උඹලා තමයි අපට හොරු කිව්වේ කියලා අපව අල්ලලා කූඩු කරන්නත් බැරි නෑ. හොඳේ. නැක්සලයිට් හරි පැසිස්ට්වාදී හරි චෝදනාවක් දාලා කූඩු කරන්න පුළුවන්. සමහර විට අතුරුදන් T56ක උණ්ඩේ ඇවිත් ඔළුව හිල් කරන්නත් පුළුවන්. අහිංසකින්ට හොරු කිව්වා කියලා. අද ටෙලිවැකිය එහෙම තමයි අවසන් කරන්නේ.